අප ජීවත් වෙන සර්වග්‍රහ මණ්ඩලය ග්‍රහලෝක නමයක එකතුවක්. මෙම සියලුම ග්‍රහලෝක සූර්යයා වටා භ්‍රමණය වන අතර පෘථුවියට වඩා දහ ගුණයකටත් වඩා විශාල ග්‍රහලෝක පවතිනවා. නමුත් මෙම ග්‍රහලෝක නමය තුලින් ජීවය ඇති එකම ග්‍රහලෝක වන්නේ පෘථුවියයි. සූර්යයාට සමීපතම ග්‍රහලෝක වන බුදු ග්‍රහය වසර ගණනාවක් පුරා අභ්‍යවකාශ යාන කීපයක් මගින් අධ්‍යයනය කර තිබෙනවා. විද්‍යාත්මකින් කුඩා ග්‍රහලෝකයේ පිළිබඳ විස්මිත සොයා ගැනීම් කීපයක් අනාවරණය කරගෙන ඇති අතර එහි සම්පූර්ණ පෘෂ්ඨය පවා සිතියම්ගත කර තිබෙනවා. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ බුදු ග්‍රහයා පිළිබඳව ඔබ විශ්මයට පත්වන කරුණු නමයක් පිළිබඳවයි. මේ වගේ දැනුමින් පිරිවටිනා වීඩියෝ නරඹන්න කැමති නම් අපිව subscribe කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න මතක ඇතුව මේ වීඩියෝ එක share කරන්න. මේ නමය සර්වග්‍රහ මණ්ඩලයේ ඉහළම උෂ්ණත්වයක් ඇති ග්‍රහලෝකය. NASA ගෝඩාක් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානය බුදු ග්‍රහයා සූර්යයාට සමීපතම ග්‍රහලෝකවද එහි මතුපිට තවමත් අධික ශීතලක් සහිත විය හැකි බව අනුමාන කරනවා. දිවා කාලයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 840ක් එහෙමත් නැත්නම් සෙල්සියස් අංශක 450ක් දක්වා ළඟා විය හැකි නමුත් රාත්‍රියේදී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක ඍණ 275ක් සෙල්සියස් අංශක ඍණ 170ක් දක්වා අඩු විය හැකි. එම උච්චාවචනය සර්වග්‍රහ මණ්ඩලයේ ඕනෑම ග්‍රහලෝකයකට වඩා විශාල වන ෆැරන්හයිට් අංශක 1100ට වඩා වැඩි උෂ්ණත්ව වෙනස් වීමකට සමාන වනවා. අංකාට සර්වග්‍රහ මණ්ඩලයේ ඇති කුඩාම ග්‍රහලෝකයයි. බුදු ග්‍රහය යනු සර්වග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකයයි. කුඩා ග්‍රහලෝකයේ විස්කම්භය සැතපුම් 3030ක් කිලෝමීටර් 4876ක් පමණ වන අතර ඒ එක්සත් ජනපදයේ මහත් දීපික ප්‍රමාණය මෙන්වනවා. ඒ පෘථිවි චන්ද්‍රයාට වඩා තරමක් විශාල වන අතර ඒ සෙනසුරුගේ චන්ද්‍රයා වන ටයිටන් සහ බ්‍රහස්පතිගේ ගැනිමීට් ජන චන්ද්‍රයින් දෙකටම වඩා කුඩා වනවා. ප්ලූටෝ සර්වග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය ලෙස සැලකූ නමුත් ඒ වාමන ග්‍රහලෝකයක් ලෙස පහත හෙළනු ලැබූ අතර ඒ බුදු ග්‍රහයා ලෙස වෙනස් වනවා. අංක 7 යෝධ ග්‍රාහක සමග ඇති වූ බලපෑමෙන් බේරී තිබෙනවා. විද්‍යාඥයින් අනුමාන කරන්නේ මීට වසර මිලියන 4කට පමණ පෙර බුදු ග්‍රහයා වෙත දෙවන ග්‍රාහකයක් කඩා වැටි සැතපුම් 960ක් කිලෝමීටර් 1545ක් පමණ විශාල ආවාටයක් නිර්මාණය වූ බවයි. කැරොලිස් ද්‍රෝණිය ලෙස හඳුන්වන මෙම ආවාටය ටෙක්සාස් ප්‍රාන්තයට සමාන වනවා. පරේක්ෂකයන් ගණනය කර ඇත්තේ ද්‍රෝණිය නිර්මාණය කළ ග්‍රාහකය සැතපුම් 60ක් කිලෝමීටර් 100ක් පමණ විශාල විය යුතු බවයි. අංක 6 වේගයෙන්ම සූර්යයා වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝකය. බුදු ග්‍රහයා වෙනත් ග්‍රහලෝකවලට වඩා වේගයෙන් සූර්යයා වටා ගමන් කරනවා. එහි ලිප්සාකාර කක්ෂයේ දිගේ පැයට කිලෝමීටර් 180,000ක පමණ වේගයෙන් ගමන් කරන අතර ග්‍රහලෝකයේ සූර්යයාට සැතපුම් මිලියන 29ක් තරම් ආසන්න වන අතර බුදු ග්‍රහයා සම්පූර්ණයෙන්ම සූර්යයා වටා පරිභ්‍රමණය වීමට ගතවන්නේ පෘථිවි දින 88ක් පමණයි. අංග 5 බුදු ග්‍රහයාගේ ද්‍රව්‍යවල අයිස් තට්ටු පිහිටා තිබෙනවා. විද්‍යාත්මකව අනුමාන කරන්නේ බුදු ග්‍රහයාගේ ආවාට තුල අයිස් ඇති බවයි. ග්‍රහලෝකයේ උතුරු සහ දක්ෂිණ ද්‍රව්‍ය සීතල සහ අඳුරු වන අතර එමගින් ජලය අයිස් ඇත රඳවා තබා ගත හැකි. උල්කාපාත සහ වල්ගාතරු මගින් එම ප්‍රදේශයට අයිස් ලැබීමට හෝ බුදු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ ඇති ජල වාෂ්ප පිටතට කාන්දු වී මිදීමට ඉඩ තිබූ බවට අනුමාන කරනවා. අංක 4 බුදු ග්‍රහයාට යකඩ අන්තර්ගත හරයක් පිහිටා තිබෙනවා. බුදු ග්‍රහයාගේ යකඩ හරය ග්‍රහලෝකයේ අරයෙන් 75%ක් පමණ වනවා. සර්වග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝකයකට වඩා බුදු ග්‍රහයාගේ විශාල හරයේ වැඩි යකඩ ප්‍රමාණයක් අන්තර්ගත වනවා. බුදු ග්‍රහයාගේ විශාල යකඩ හරය සෑදුනේ කෙසේදැයි විද්‍යාඥයින්ට නිශ්චිතවම විශ්වාස නැතත් නමුත් පරේක්ෂකයන් විසින් සිතන්නේ ඒ සෑදීමට යම් සම්බන්ධයක් ඇති බවයි. ග්‍රහලෝකයේ ඉක්මනින් සෑදුනේ නම් ඒට සාපේක්ෂව විශාල හරය මත තුනී කබල කවචයක් හෝ ඉතිරි විය යුතුයි. අංක 3 NASA පරේක්ෂකයන් බුදු ග්‍රහයාගේ සම්පූර්ණ පෘෂ්ඨය සිතියම්ගත කර තිබෙනවා. 2011 වසරේ සිට බුදු ග්‍රහයා වටා පරිභ්‍රමණය වෙමින් පවතින මැසෙන්ජර් පොබ් යානය බුදු ග්‍රහලෝකයේ අභ්‍යවකාශ පරිසරය, භූ රසායනික විද්‍යාව සහ පරාසයක මෙහෙයුම සඳහා කැටි සූර්යාට ආසන්නතම ග්‍රහලෝකයේ විශ්මජනක ඡායාරූප කීපයක් පෘථිවියට එවා තිබෙනවා. බුදු ග්‍රහයාගේ පෘෂ්ඨයේ ප්‍රථම සම්පූර්ණ සිතියම නිර්මාණය කිරීමට විද්‍යාඥයින් එම ඡායාරූපය යොදාගෙන තිබෙනවා. අංක 2 බුදු ග්‍රහයාට තුනී වායු ගෝලයක් පිහිටා තිබෙනවා. සර්වග්‍රහ මණ්ඩලයේ ඇති ඕනෑම ග්‍රහලෝකයකට වඩා සිහින්ම වායු ගෝලය ඇත්තේ බුදු ග්‍රහයාටයි. ග්‍රහලෝකයේ වායු ගෝලය කෙතරම් සිහින්ද කියනවා නම් ඒට අන්වර්ථ නාමයක් ලබා දී තිබෙනවා.
සර්වග්‍රහ මණ්ඩලයේ ඇති චන්ද්‍රයා සහ අනෙකුත් වස්තු උන්ටද බාහිර ගෝලයක් ඇති අතර ඒ සර්වග්‍රහ මණ්ඩලයේ වඩාත්ම සුලභ වායු ගෝලයේ බවට පත්විය හැකි බව නාසා විද්‍යාඥයින් අනුමාන කරනවා. අංක 1 සමහර දිනවල බුධ ග්‍රහයා දීප්තිමත් වල්ගයක් නිර්මාණය කරනවා. ග්‍රහ ලෝකයේ මතු පිටින් ගලා යන අංශු දීප්තිමත් වළිගය නිර්මාණය කරන්නේ සහ හැඩගස්වන්නේ කුමක් නිසාදයි විද්‍යාඥයින් හරියටම දන්නේ නැහැ. අභ්‍යවකාශ යානයේ මෙම රූපයෙන් පෙන්නුම් කරන්නේ බුධ ග්‍රහයා දෘශ්‍ය සහ අදෝරක්ත ස්පේසින් කරන ලද නිරීක්ෂණවල භූමිපතනය පෙන්වන බවයි. බුධ ග්‍රහයා මතු පිට අංශු දහරා ඇති බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. පරේක්ෂකයන්ට වළිගවල හැඩයට වගකීම යුත්තේ කුමක්දයි නිශ්චිතවම විශ්වාස නැතත් නමුත් ඔවුන් සිතන්නේ ඒ ග්‍රහලෝකයේ චුම්බක ගෝලය සහ සූර්යාගේ සුළං සමග සම්බන්ධයක් තිබිය හැකි බවයි. බොහෝ කාලයක සිට විද්‍යාඥයින් විශ්වයේ ජීවය පවතින ස්ථාන සොයන බව අප කවුරුත් දන්නා කරුණක්. නමුත් පෘථිවිවාසීන්ගේ වාසනාවකට හෝ අවාසනාවකට ජීවය සහිත ස්ථානයක් හමුවොත් කුමක් සිදුවේවිද? සිතන්නට යමක්.